මේකේ ෆ්‍රේම් එකට අහලා එන්ජිම හයි කරලා ඉස්සෙල්ලාම එළවපු කෙනෙක් තමයි මම මර්දානේ ක්‍රේසිටි මේ මේ කොම්ප්ලෙක්ස් එක ඇතුලේ මටත් එක පාය වුණා මොකද මේ ඇසිඩ් එකේ බෑගුවාම මේක කඩාගෙන යනවා 150ට 155 විතර මේක යනවා හැබැයි කියන්නේ අපි සීට් බෙල්ට් එක විතරයි දාලා තිබුණේ මොකද ෆ්‍රේම් එක විතරයි තිබුණේ ඊට පස්සේ කාලයක් ගියා නොයෙකුත් ප්‍රශ්න ආවා ඒක විසඳුවා ඊට පස්සේ මේ කොරෝනා දවස්වල ජිනීවා වල ස්විට්සර්ලන්තේ අඩෝෂෝයේ ලංකාවේ වේග කියන කාර් එක ඉන්ට්‍රොඩියුස් කරා මේ වේග කාර් එක වේග VEGA වේග මේක හැදුවේ සම්පූර්ණයෙන්ම ලංකාවේ डिजाइन करेत अपे काटिये हैदुएत अपे काटिये पोट्टा पोट्टा मेंगा एक कार का हैदु तो माँ हर्षा के मैं वो हर्षा ऐ वा मैं कार का हजार ने मेरे वाके कार हजार में बिकूना आता तो वाला पोट्ट करने अपे मैं इगर में करना हजार अपे तो होने अत्वासे में सामान्य जनता वो पाविच्ची करने वाहन मैं अलग टेक्नोलॉजी का गेम देखेगा දැන් මම අත්වාසයෙන් අතිශයින් සන්තෝෂ වෙනවා කියන්න ඉලෙක්ට්‍රොටෙක් කියලා අලුත් වාහනයක් නිර්මාණය කරලා තියෙනවා දැන් මම හර්ෂට කී කී ඉන්නේ මට එකක් දෙන්න කියලා මේ ටික දවසකට හරි පාවිච්චි කරන්න හර්ෂ යන්නේ ඒකේ ඒක මේ AC කරලා තියෙන්නේ වාහන වීල් තුනයි AC කරලා තියෙන්නේ දැන් මම දන්නේ ඒකේ පින්තූර ඕගොල්ලෝ දැකලා තියෙනවාද කියලා एक दम यार किलोमीटर पंद्रह हाँ जब मैं यार मैं फेसबुक पोस्ट देखूं दार दीपा में ये पे रहता किलोमीटर पंद्रह हाँ क्या गया मैं इलेक्ट्रिक त्रिवी रखे एसी दारा फ्रिज है पुत्ते माइलर के लिए पास दिया ना वातुरा बहुत ले आई से कर दिया आगे ना बोलूँगा किसी को प्रश्न है ना धूम है रुपयाल पालो දැන් ඒක අපි කම්පයර් කරොත් එහෙම කිලෝමීටර් 5000 ගියා කියලා ජීප් එක ලංකාවේ වටේ රුපියල් ලක්ෂ 4000ක් යනවා ඊට පස්සේ වායුගෝලයට මෝචනය වෙනවා කාබන් ඩයොක්සයිඩ් කිලෝග්‍රෑම් 3000 කිලෝග්‍රෑම් 3000 කාබන් ඩයොක්සයිඩ් එනවා හරි රුපියල් ලක්ෂ 4000ක් යනවා මේ වැටේට කිලෝග්‍රෑම් වයිගෝලේ නාමේ බින්දුවයි හරි රුපියල් 5000යි දැන් ඇයි මම මේ කතාව කියන්නේ මම මේ කතාව කියන්නේ අපේ ආණ්ඩුවේ අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩපිළිවෙල ව්‍යාප්ත කරන්න ඒකට දැනටම අපි ඇමරිකාවට කතා කරලා තියෙනවා ඇමරිකාවේ මේ ඊයේ පෙරේදා දකින්න ඇති මේ කාගිල්ස් සුපර් මාකට් වල ආගෙන් සුපර් මාකට් මාර්කට් වල ලංකාවේ 500ක් 500 සමා වෙන්නවා. ඔය 500ක් කොහෙද තියෙනවා? ඒ හැම තැනම චාර්ජ් නෙට් හයි කරන්න යනවා. එතකොට දැන් එක්කෝ අලුත් ත්‍රිවිලකට ගන්න පුළුවන් AC කරපු ඉලෙක්ට්‍රික් වලින් දුවන කිලෝමීටර් 5000කට රුපියල් 5000ක් යන ත්‍රිවිල අලුත් එකක්. එහෙම නැත්තම් තියෙන එක ఐస్ మోటార్ ఏ కరోలా ఏ కన ఇంటర్నెట్ కంబస్టన్ ఇంజిన్ එක ఐ కరోలా ఏక వెనుట హై කරනවා బ్యాటరీ ఆక్ తీన పొడి ఇంజిన్ పై දෙකයි යන්නේ ఏదొక లక్ష 4000 కి ఇన్వెస్ట్మెంట్ එකක් තියෙනවා మాసికడ రూపాయ 5000 క సేవింగ్ එකක් තියෙනවා දැන් අපි కల్పనా කරනවා නම් එක පැත්තකින් කොහොමද මේ අපේ කොස්ට් එක අඩු කරගන්නේ අනිත් පැත්තෙන් කොහොමද අපි මේ එන්වයරන්මන්ට් පරිසරය සම්බන්ධයෙන් කල්පනා කරන්නේ එහෙමනම් අලුත් මෙකැනිසම් එකක් හදන්න දැන් සමහර වෙලාවට බලන්න සමහර රටවල් වල ඇමරිකා වගේ රටවල් ඕස්ට්‍රේලියා වගේ රටවල් සිංගප්පූරු වගේ රටවල් මම දැන් ඉන්දියාවේ පවා ඉලෙක්ට්‍රික් වාහනයක් ගන්නවා නම් ලොකු සබ්සිඩි එකක් විදියට දෙනවා උදාහරණයක් ඇරෙන්න ගෙවන්න තියෙන ටැක්ස් ප්‍රමාණය ගොඩාක් දුරට අඩු කරනවා. ඒ ලංකාවේ හැම දෙයක් නැහැ. හරි එතකොට එහෙමනම් ඒ එක පැත්තකින් Tamanට ලොකු සේවින් එකක් වෙන. අනිත් පැත්තෙන් රටට ඩොලර් ඉතුරු කරගන්න හැකියාවක් තියෙන වැඩ පිළිවෙලක් සම්බන්ධයෙන්
අපි ලොකු ප්ලෑන් එකක් ගහලා දෙනවා මම හර්ෂාගේ නම කිව්වේ එයා මගේ මිත්‍රයෙක් නිසා එයාගේ මේ වේග කම්පැනි විතරක් ඉලෙක්ට්‍රොටෙක් කම්පැනි විතර නෙවෙයි අනිත් අනිත් කට්ටියට මේක විවෘත වෙලා තියෙනවා ඉදිරියේදී අපි ඒක කරන්න බලාපොරොත්තු වෙනවා මොකද අද තියෙනවා 3 වීලර් ලක්ෂ 12ක් ලංකාවේ මේ 3 වීලර් ලක්ෂ 12 දවසකට මම හිතන්නේ ලීටර් 50000ක් විතර පාවිච්චි කරනවා මේ පෙට්‍රෝල් විශාල ප්‍රමාණයක් එතකොට අපිට එක පැත්තකින් තමන්ගේ පැත්තෙන් තමන්ගේ ආර්ථිකය දියුණු කරගන්න එක අනිත් පැත්තෙන් රටේ ආර්ථිකය දියුණු කරගන්න එක අනිත් පැත්තෙන් මේ පරිසරය රැකගන්න එක කියන මේ තුනම සම්බන්ධ කරලා තමයි මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ මම හිතන ප්‍රශ්නයක් අහන්න මෙවැනි නවීන ක්‍රමයකට හරි දැන් තියෙන ත්‍රිවිල එක වෙනුවට හරි මේක ත්‍රිවිල් මේක 4 වීල් වෙනක් පුළුවන් ඉන්දියාවේ 4 වීල් වලට අත් දෙක කරනවා මෙහෙම දැන් කරනවට සම්බන්ධ වෙන්නේ එහෙමත් නැත්නම් මේ සම්බන්ධයෙන් තව හොයා ගන්න මේක අපි කල යුතුද ඉස්සරහට කියන කල යුතුද කියන ප්‍රශ්නේ මම අහුවොත් ඔකට කි මම අහුවොත් ඒකට උත්තරේ මොකද දෙන්නේ අත උස්සන්න පුළුවන්ද කරුණා කරලා මේ වැදින දෙයක් සම්බන්ධයෙන් උඹලාට ඕන කමක් තියනවාද කියලා මට දැනගන්න කැමතියි කොට කන්න කලබු ආ ඒ කියන්නේ 100ට 90කට විතර 100කට 90කට විතර මෙතන ඉන්න පුද්ගලයෝ මේ සම්බන්ධයෙන් ඒක හිතන අපිට මෙහෙම දැක් කරොත් හොඳයි කියලා. ඉතින් ඒක හොඳයි අපිට දැනගන්න මොකද අපි දැනටම ඒක අපේ මේ බ්ලූප්‍රින්ට් එකේ සාකච්ඡා කරගෙන යනවා. අනිත් පැත්තෙන් මේ දැන් අපි සූර්ය බලයෙන් මේ ගත්තාම පවර් එක මේ බැටරි වල තියෙන්නේ මෙවයි තියෙනවා මේ ග්‍රැෆයිට් එහෙමත් නැත්නම් එක ග්‍රේඩ් එක ග්‍රැෆීන් ඒ කියන්නේ ලංකාවේ පොළොවේ යට තියෙන මිනිරන් මේ මිනිරන් වලින් තමයි අලුත් බැටරි වල ග්‍රැෆීන් කියන මේ අපි කියන වන්ඩ මැටීරියල් කියලා ඒක පාවිච්චි කරන්නේ ඒක පාවිච්චි කරලා තමයි ওই බැටරි වල වැඩිපුර කල් පාවිච්චි කරන්න පුළුවන් එක පැත්තකින් අනිත් පැත්තෙන් ඉක්මනට චාර්ජ් කරන්න පුළුවන් ටෙක්නොලොජි එක තියෙනවා. එතකොට අපිට ඉලෙක්ට්‍රික් බැටරියක් අහලා කොමර්ෂල් තරකින් ඩයකින් චාර්ජ් කරගන්න පුළුවන් නම් අපිට පැය භාගකින් චාර්ජ් කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. එහෙමනේ. එහෙම නැත්නම් ගෙදර ප්ලග් එකකට ගහලා පැය 4-5ක් චාර්ජ් කරන එකට වඩා ඉක්මනට චාර්ජ් කරගන්න පුළුවන් නම් චාර්ජ් එක කිලෝමීටර් 120ක් ගුවන්න පුළුවන් නම් කිලෝමීටර් 120ක් ගුවන්න පුළුවන් නම් චාර්ජ් එකේ ප්‍රශ්නයක් තියෙනවද ප්‍රශ්නයක් තියෙනවද ප්‍රශ්නයක් නැහැ කිලෝමීටර් 120ක් ගුවන්න පුළුවන් නම් චාර්ජ් එකේ ප්‍රශ්නයක් නැහැ 3 වීලර් එක යන්න පුළුවන් පැයට කිලෝමීටර් 60කට හරි එතකොට මම කියන්නේ අපි තියෙන යථාර්ථය අරගෙන අපිට අද ඉඳලා ලොකු පිම්මක් පැනලා හැමෝටම 3 වීල් වෙනුවට වෙනේවා පාවිච්චි කරන්න පුළුවන් මේ වාහන පාවිච්චි කරන BYD පාවිච්චි කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ ඒක කාලයක් යනවා. නමුත් ඒ අතරතුරේ මෙන්න මේ වැඩ පිළිවෙල. එතකොට අපි බලාපොරොත්තු වෙන්නේ අපි හිතමු ලක්ෂ 4ක් යනවා කියලා මේ කන්වර්ෂන් එක කරන්නේ. එහෙම නැත්නම් අපි හිතමු ලක්ෂ 8ක් හෝ ලක්ෂ 10ක් යනවා කියලා මේ අලුත් එකක් ගන්න. එහෙම නැත්නම් ට්‍රේඩින් කරන්න. ඒකට අපි කොහොමද රජය මැදිහත් වෙන්නේ? අපි කොහොමද රජය මැදිහත් වෙන්නේ? අර මම මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් කරුණාකර මට දැනගන්න මොකද අපි මේ ප්ලෑන් එක ගහගෙන යන නිසා මට දැනගන්නයි මම අහන්නේ මේ දැන් තියෙන 3 වීලර් එක වෙනුවට ඔය මම කියන જાතිය ඉලෙක්ට්‍රොටැක් වෙන්න පුළුවන් වෙන මොකක් හරි වෙන්න පුළුවන් ඉලෙක්ට්‍රික් 3 වීලර් එකක් ගන්න වැට පිළිවලක් හදනවා නම් ඒකට කැමති කට්ටිය ඉන්නවද රජයේ අනුග්‍රහය අතු අතුසන වන්න ප්ලීස් අතුසන 100ට 100යි දැන් බලන්න ගන්න මානික මතුනවා මෙතන 100ට 100ක් කැමති අපේ ප්ලෑන් එක දැන් එහෙමනම් මේ චන්නෙකු මන්දිතුමා ඔබතුමාට තියෙන ඊළඟ කාර්යභාරය තමයි මේක මේ දෙහිවල විතරක් නෙවෙයි මුළු කොළඹම ඊට පස්සේ මුළු ලංකාව මොකද මමත් දැකලා තියෙනවා ඩෝපුත් කඩේ ගිහිලා ඩෝපුත් පුද්ගලයන්ට ඩෝපුත් කතා කියනවා ජීවිතේ ගැන අපි දැකලා තියෙනවානේ නමුත් මං හිතන්නේ නැහැ කිසි කෙනෙක්
අපේ සමාජ ජන බලවේගයේ කියන වගේ ඇත්ත වශයෙන්ම ප්‍රශ්නේ හඳුනාගෙන ඒකට ඇත්ත උත්තරයක් නිර්මාණය කරපු කණ්ඩායමක් ඇත්තම නැහැ. හරි. එතකොට මේක අපිට පුළුවන් සබ්සිඩි සිස්ටම් එකක් හැදලා හදන්න. දැන් උදාහරණයක් ඇරෙන්න තව සිස්ටම් එකක් තියෙනවා ස්ලින් එක කියලා. ඒ කියන්නේ අපි දැන් අපි ත්‍රිවිරජයේ ගිහිල්ලා අපි සෙට් එකකට ගිහිල්ලා පෙට්‍රෝල් ගහනවානේ. සෙට් එකට ගිහිල්ලා පෙට්‍රෝල් ගහනවා. ඒ වාගේ අපි දැන් දැන් වල ගිහිල්ලා මේ බැටරිය කාලවල එතන තියෙනවා එතන බැටරියක් කරන් හයි කරනවා. ඒක ගැන දන්න කට්ටිය ඉන්නවද? ස්ලින්ග් එක ගැන අහලා තියෙන කවුද ඉන්නවද කවුරු කියන්න මට? කවුරුත් දන්නේ නැහැ. මේක තමයි ලොකෙට් ටෙක්නොලොජි එක. ඒ කියන්නේ පෙට්‍රෝල් ඉවර වෙනකොට පෙට්‍රෝල් ගහනවනේ අපි. වීල් එකට පෙට්‍රෝල් ගහනවා. ඒ වගේ තමයි බැටරිය චාර්ජ් එක ඉවර වෙනකොට මේක තියෙන්නේ මේ නිකන් මේ ඩිස්කෝ හයි කරන කලවන්න පුළුවන් බැටරිය. ගියා බැටරිය ගලවුවා එතනින් තිබ්බා අනිත් බැටරිය ගත්තා මේකට දැම්ම. එච්චර. ඒක චාර්ජ් කරන්න වෙලාවක් යන්නේ නැහැ. අපි හිතමු අපි එතකොට කාලය නාස්ති කරන්න වෙන්නේ නැහැ. එතකොට මේ වාගේ ටෙක්නොලොජි වල ඉන්වෙස්ට් කරන්න අපි ඉන්සෙන්ටිව්. එහෙම නැත්නම් දිරිගැන්වීම කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් මම මේ දවල් කතා කරන්න යන්නේ නැහැ. මම කියන්නේ අපේ ප්ලෑන් එක තමයි දැන් වෙන කවුරු හරි කොපි කරුදින් එහෙම ඕගොල්ලෝ හොඳට අහගන්න ඕනේ. දැන් අහගන්න. අපි මේක කලින් කවුරුත් මේක කතා කරලා නැහැ. අපි තමයි කියන්නේ. දැන් අපි කියන ඒවා බොහෝ කට්ටිය කොපි කරලා දැන් දැන් වල කියනවා. අපි දන්නවනේ. දැන් දිනේ දා ගන්න ඕනේ මේක. දිනේ දා ගන්න. ඔය අනිත් දෙක සමහර මිනිස්සු අපිට බෑ බෑ කියලා කිව්වට අපිට පුළුවන්. අපි දැන්ලා පෙන්නලා තියෙනවා මේක කලින්. හරි ඒක ගැන මම මෙතන කතා කරන්න යන්නේ නැහැ. නමුත් අපි යමක් කිව්වොත් අපි කරනවා කියලා ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම මේක හිතලා බත්තලා කරන්න පුළුවන්ද බැරිද ගණන් ගිලව කොහොමද මේක කරන්නේ කොහොමද මේක NPV එක මොකද්ද මේක ඉන්වෙස්ට්මන්ට් එක මොකද්ද මේකට දෙන්න ඕනේ ටැක්ස් බ්‍රේක් එක මොකද්ද මේ සියලු දේ හිතලා මේ කතා කරන්නේ. හරි මෙතන 100% සියුසියක් එකතයි අපේ වැඩ පිළිවෙලක් දෙක. එහෙනම් ලංකාවේ සියුසියක් එකම වෙන්න ඕන. අපි කිව්වා වෙන වෙන තැන්වල වෙන වෙන දේශපාලන පක්ෂවල කට්ටිය කිව්වොත් දැනගන්න ඒ කරන්නේ කොපි කිරිල්ලක් කියලා. අපේ වැඩේ අපි ඉස්සරහට අරගෙන යනවා. එතකොට අර ක්‍රම කිහිපයක් තියෙනවා. එක්කෝ දැන් තියෙන අයිස් මෝටරේ අයින් කරලා ඒ කියන්නේ ඉන්ටර්නල් කම්බස්චන් එන්ජින් මෝටරේ අයින් කරලා බැටරිය දැට අයින් කරලා ඒක තමයි තියෙන ලේසියම ක්‍රමය පය දෙකයි යන්නේ වැඩේ. පය දෙකයි. එහෙම නැත්නම් අර මේ 3 wheeler එක එහෙම කරලා තමන්ගේ මෝටරේ තමන්ගේ චාර්ජ් ටෙම්ප් එකේ හයි කරනවා කාගිල්ස් වලනම් කීල්ස් වලනම් ලොක්කර අප කරනවා මේවා අලුතෙන් එයි. එහෙම නැත්නම් අලුතෙන්ම ඉලෙක්ට්‍රොටෙක් වාගේ අලුත් 3 wheeler එක ගන්නවා. ඒක මීට වඩා මාර ලස්සනයි. දැක්කම නිකන් ටෙස්ලා එක වාගේ හරි AC එක දාලා රේඩියෝ එක දාලා නිකන් ජොලිය යන්න පුළුවන් තාලිය දාන්න කිසි අප්සෙට් එකක් නැහැ. හරි ඒක ගත හැකියි. ඒ ක්‍රම දෙකටම ඊළඟ සමගිතර බලවේග ආණ්ඩුවේ වහාම ක්‍රියාත්මක වෙන පරිදි ඉන්සෙන්ටිව් සිස්ටම් එකක් හදනවා කියලා මම ඉතාමත් ඕනකමේ මම කියනවා. අනිත් ටෙක්නොලොජි ඉන්සෙන්ටිව් එක තමයි අපි ඒක ලංකාව විතරක් නෙවෙයි ලෝකෙටම කරන්න යන දෙයක් තමයි මේ 3 wheeler batteries වල ඉලෙක්ට්‍රික් කාර් batteries වලට පාවිච්චි කරන ග්‍රැෆයිට් වලින් ග්‍රැෆීන් නිර්මාණය කරන එක සම්බන්ධයෙන් ලොකු වැඩ පිළිවෙලක් අපි බලහින් අරගෙන ආවා. හරි ඒක මෙතන සාකච්ඡා කරන්න දෙයක් නෙවෙයි. නමුත් ඒක අපේ ආර්ථික වර්ධන වැඩ පිළිවෙලේ තියෙන ලොකු අංගයක් වෙනවා. මෙතන මම පොඩි ඉඟියක් දෙන්නම්. සවුඩි අරේබියාව වාගේ රටවල් දියුණු වුණේ එදා කාලේ ගහපු ඉන්ටර්නල් කම්බස්චන් එන්ජින් වල පාවිච්චි කරපු තෙල් නිසා නම්. ඊළඟ අවුරුදු 20 දී ලංකාව දියුණු වෙන්නේ ඊළඟ ඉලෙක්ට්‍රික් බැටරි වලින් ඉලෙක්ට්‍රික් මෝටර් වලින් ඉන්ටර්නෙට් ඔෆ් තින්ග්ස් වලින් ක්‍රියාත්මක වෙන මේ ලෝකේ තියෙන සියලුම ගැජට් වලට පවර් එක දෙන බැටරියේ පාවිච්චි කරන ග්‍රැෆයිට් වලින් නිර්මාණය කරන ග්‍රැෆීන් වලින් කියලා මම අත්වසියම ඕනකම මෙතනින් කියනවා. හරි
මම අවසාන වශයෙන් කියන්න ලෝකයේ නොයෙකුත් තැන්වල ග්‍රැෆයිට් තියෙනවා. හරි? හැබැයි ඔස්ට්‍රේලියාවේ ඒ වාගේ රටවල් වල තියෙන ඒකේ පිරිසුදුභාවය 15යි මැක්සිමම්. අපේ රටේ තමයි තියෙන එකම ලෝකයේ එකම රට 99.7% පිරිසුදු ග්‍රැෆයිට් තියෙන. ඒක කියන්නේ කාබන්. හරි? එතකොට දැන් මේ දවස්වල ඇමරිකාවේ දාලා තියෙනවා ඉන්ෆ්ලේෂන් රිඩක්ෂන් ඇක්ට් කියලා. ඒකට වෙන විදිහකට කියන්නේ චීනේ කොන් කරලා චීනෙන් ගන්නේ නැතුව ඇමරිකාවේ සහ බටහිර ලෝකයේ සංවර්ධනයට කොහොමද මේ අමුද්‍රව්‍ය ලබා ගන්න කියලා. රටවල් තුනයි නම් කරලා තියෙන්නේ ග්‍රැෆයිට් ගන්න. මොසම්බික් රටයි ලංකාවයි මැඩගස්කරයි. හැබැයි අපිට පුළුවන් නම් ඇමරිකාවත් එක්ක ඒ සම්බන්ධයෙන් සාර්ථක ලෙස සාකච්ඡා කරලා රාජතාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා කරලා ආයතනික මට්ටමින් සාකච්ඡා කරලා හරි කැලිෆෝනියාවේ අපේ ඉන්න අනන්ත වැඩගත් අපේ ලංකා ශ්‍රෝකේ ඉන්න බිලියන්පතිලා ඔක්කොම ඉන්නේ ලංකාවේ කියලා පුදුමව තමයි පරිපූර්ණ කියලා. එයා අර ගැලැක්ටික් වර්ජින් ගැලැක්ටික් එකත් එක්ක ස්පේස් රොකට් එකක් හදන්නත් මම හිතන්නේ මිලියන් 500ක් කොහොමද දැම්මා. හරි මේ කට්ටිය ඔක්කොම එක කතා කරලා අපි බලන්න ඕන කොහොමද කියලා ලංකාව මේ ග්‍රැෆයිට් ග්‍රැෆීන් වලට කන්වර්ට් කරලා ලංකාවට සම්බන්ධ ලෝකෙටම අවශ්‍ය වෙන වැඩ පිළිවෙලට දායක වෙන්න කොහොමද කියලා ඒ වැඩ පිළිවෙලත් අරගෙනවා. මේ වඩා කතා කරන්න යන්නේ නැහැ. මම හිතන්නේ තැන ඔයාලට හොඳ ඕපනින් එකක් හම්බ වුණා. හරි මේ ඕපනින් එක ඉස්සරහට අරගෙන යන්න මට වඩා ඉවෙන්ට්ස් කරන්නේ මරිතා වගේ මන්ත්‍රීලා හරි ලොකු ඉවෙන්ට්ස් කරලා මේක අපි ප්‍රසිද්ධ කරමු කියලා මම ඔබතුමාලගේ ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලමින් ඔබ සියලු දෙනාට ඉස්සුතුවන් දෙමින් මගේ වචන ස්වාධ්‍ය අවසන් කරනවා. ඡන්දක මොකද කිව්වට ඔබ දැන් දෙවිවත් ඇවිල්ලා ඡන්ද වගේ යාළුවා ඉදා ඉදා යාළුවා හරි මම උත්සාහ කරා උත්සාහ කරනවා ඡන්දව ඊළඟ පාර්ලිමේන්තුවට අරගෙන යන සියලු දෙනාගේම ශක්තිය ධෛර්යය ලැබෙන්න යමලා දෙන්න කියලා ඉල්ලනවා. මගේ වචන ස්වාධ්‍ය අවසන් කරනවා. බොහොම ස්තුතියි.